කවුද? ආ හලෝ කොහමද? හලෝ කොහමද? උඹ දැනගනින් හරිද? ඈ උඹ හිතන් ඉන්නේ උඹ කවුරු කියලාද? ඇයි බම් මේ? ඇයි බම් මේ? මේ නිකන් නිදාගෙන ඉන්න සිංහව හනවන්න ලැස්තින්නේ බලද? සිංහ? ඔ කොහෙද ඉන්නේ? සිංහ ඉන්නේ කොහෙද? අපි තමයි සිංහයෝ. ඔව් පලයක්. කොබන් කේසර? කේසර? මොකද්ද බං උඹට උනේ? ඔළුව කොහෙ හරි වැදුනද? මේ බලම්මලා ෂෙයා කරන්නෙන්න එපා අපේ ලොක්කට විරුද්ධව හරිද? ආ ඒකද මේ? දැන් කො සිංහය හැරිලාද? හැරිලාද? උඹ තමයි නිදාගෙන ඉන්න සිංහය හැරවන්න හදන්නේ. ආහා ඒ සිංහය හැරුණාම මොකෝ වෙන්නේ? වෙන්නේද? කුඩු කරනවා සේරම මුලක ඉඳන්. දැනගනින් සේරම කුඩු වල දානවා. කුඩු කරනවා? නෝ. මොකෝ උඹ ග්‍රයින්ඩින් මිල්ස් එකක් දැම්මද? මේ බනම්මන ෂෙයා කරන්න ඉන්නේ වාරිද? දැන් මේ මම ෂෙයා කරපු එහෙකටද දැන් මේ උඹගේ සිංහය හැරිලා ඉන්නේ? ඔව් ඒකනේ කිව්වේ. නිදාගෙන ඉන්න සිංහය හැරවන්න එපා අනම්මන ෂෙයා කරලා. ඔය පලයා. ඇයි බං ඔය සිංහව නිදි කරවල තිබ්බේ? හැරවල තිබ්බනම් ඉතින් ෂෙයා කරන්නේ ඔය ඉතර නෙමෙයි අනිත් ඒවා පෙනේ විදි බං. මේ අනම්මනම් කතාව දැන්නේ. එක එක ඒවා ෂෙයා කරලා අහුවෙන්න එපා මෙතන. හරි. එහෙනම් උඹට ඕනේ ඒවා ලිස්ට් එකක් හදලා මට දීපන්. මම ඒවා විතරක් ෂෙයා කරන්න. ඈ කතා ඉවරනේ. ඈ ලිස්ට් එකක් දියන් මම ඒවා විතරක් ෂෙයා කරන්න. මේ අනිත් දෙක තමයි උඹේ වයිෆ්ටයි උඹටයි තියෙන එකම අමාරුවනේ. ඔව් බං අපි දෙන්නටම ගැස්ට්‍රයිටිස්. ගැස්ට්‍රයිටිස්? මම උඹලා දෙන්නම නිකන් ජීවත් වෙන්නේ මේ රටේ නෙමෙයිනේ. උඹ හීනෙන් ඇහැරිලාද මන්දෝ? මේ රටේ නෙමෙයි නම වෙන කොහෙද මේ රටේ තමයි ජීවත් වෙන්නේ. උඹලට කිසි හැඟීමක් නැහනේ. හැඟීමක්? කාගෙනද? කාගෙනද හන්නේ? රට ගැන. රට ගැන? ඇයි බං නැත්තේ? රට ගැන හැඟීමක් තියෙනවා, ජාතිය ආගම ගැන හැඟීමක් තියෙනවා, හැම දේ ගැනම හැඟීමක් තියෙනවා. ඉතින් හැබැයි ඉතින් මෙහෙමයි, මේ දේශපාලකයෝ ගැන එහෙම හැඟීමක් නෑ බං. අන්න උඹ මාතෘකාවට ආවා. මේ උඹලා අපේ ලොක්කට එක එක ඒවා කියලා එක එක ඒවා ෂෙයා කරනවා. භවනාද්ද බං? භවනාද්ද බං? ඕ මොකද උඹ කරන්නේ? කරන්නේ නෙමෙයි කියන එක කරපන්කො. උඹ අපේ ලොක්කගෙන් ආතල් ගන්න හදන්නේ පහරිද? කවුද උඹලගේ ලොක්කා? උඹ දන්නේ නැහැ. ඒකනේ අහන්නේ. දන්නේ නැවගේ නිකන් බොරු උරන්න එපා. කවුද කියලා බලපන්කො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොනවද බං වෙන්නේ? ඔක්කොම සුද්ධ කළා දාන. ඔක්කොම මුළු රටම ඔක්කොම මුල ඉඳන් සුද්ධ කළා දාන. බලපන්කො. ආ ඔව් ඉතින් සුද්ධ කරන එක නම් හොඳයි. ඩෙන්ගුත් තියෙන නිසා සුද්ධ කරලා දාන එක හොඳයි. ඈ? ඔව්. මේ එහෙම සුද්ධ කිවිල්ලන් නෙමේ මම කියන්නේ හරිද? එහෙනම් අපිට විරුද්ධව එනේ වුන් සේරම අයින් කරලා දානවා ගේමේ. මොකද්ද බං ගේම? පොලිටිකල්. ආ උඹලට පොලිටිකල් කියන්නේ ගේමක්ද? මේකට අනි කියලා ගේම් එකක් තමයි. උඹ දන්නවද ඉස්සරහට මොකද වෙන්නේ කියලා? ආ ඉස්සරහට මොකද වෙන්නේ? ඉස්සරහට ආයි මුලින් ඉඳලා තමයි පටන් ගන්න තියෙන්නේ. ආ දැන් කීපාරක් මුලින් ඉඳලා පටන් ගත්තද බං? මේකද මං උනේ මුලින් ඉඳලා පටන් ගත්ත හැම පාරම මැද හරියට එද්දි ආයි මුලට කියන්නේ. උඹ දන්නවද මේ පාර මොකක්ද දුනේ කියලා? මොකක්ද දුනේ? ඒක තමයි කියන්නේ උඹලා දන්නේ නැහැ කිසි දෙයක්. දන්නවගේ හිටියට. මොකක්ද දුනේ? ඉන්දියාවෙන් තමයි මේ පාර සම්පූර්ණ ගේම් එක ප්ලේ කරේ. මොකද්ද? මුලින්ම ගෙන්නුවා මේ ලොකු එක්කෙනා. ඈ ගෙන්න ලැබුවා මොකද වෙන්නේ කියලා. එහෙම නිකන් මේ අපි අහනවා වගේ දැහුවේ. අපි නිකන් අහන්න කවහ හරි අම්බුණා මොකද වෙන්නේ එහෙම දැහුවේ. ඔයි නැට වෙනව. ඉතින් මේ පාර අපේ එක්කෙනා කිව්වා අරයත් එක පොඩ්ඩක් අමාරුයි කරන්න. අරගයි මේකයි මට කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ, කිසි නිදහසක් නැහැ. එහෙම මේ මාව තද කරනෝ කියලා. ඈ ඔය පාර අපේ එක්කෙනාගෙන් මිනිහා සීන් එකේ ඉන්නේ නේ. ඈ අනේ මන්දන්. හරි ඊට පස්සේ? ඊට පස්සේ කල්පනා කරලා හරියන්නේ නැහැ. දැන් අල ටිකයි, ත්‍රිවිල් ටිකයි, බස් ටිකයි, පරිප්පු ටිකයි, ලූණු ටිකයි, අරවයි මේවයි සේරම විකුණ ගන්න විදියක් නැහැනේ. චීනෙත් තින්න ගැත්තට පොල්ල වගේ ගේමක් ගහන්න ඕනේ කියලා කල්පනා කළා. ෆෝන් එක ගත්ත ගැහුව ගේම. එහෙම ගේමන්නේ මේ බං. එහෙනම් කෙලින්ම තනි කර පොලිටිකල් ගේම ගැහුව. මොකද කරේ? කෙන්නුව අපේ හිටපු එක්කෙනා, හිටපු ලුක් එක්කෙනා. ඈ ගෙන ලැව්ව මොකෝ සීන් එකයි කැමති නැද්ද එන්න කියලා ඇව්වා. එයා කිව්වයි නැත් ඉතින් එකෙන්ම කැමති කියලා. ඈ එපාටි කිව්වා මං වැඩේ සෙට් කරලා ඔයාලට කියන්නම් කියලා එයා වෙව්වා. ඈ ඊගාවට මොකෝ කරේ? කෙන්නුව අපේ දෙවනි එක්කෙනාව. ඈ ගෙන ලැව්ව මොකෝ වෙන්නේ කියලා. ඈ මෙයා කිව්වා ඉතින් මේ අවුලන්නේ නැහැ, ඉතින් අපි ඔය මේ බටහිර රටවල් ටිකයි යුරෝපේ කට්ටිය ඔක්කොම ටික
ටිකයි එක්ක එකතු වෙලා මේ වැඩ ටික කරගෙන යනවා. එමු කියලා කිව්වා. තලා ගියා හොඳටම නැග්ගයි හොඳටම. බැන්න ආයි මුලක ඉඳන් බැන්නේ. මේ ඔයා එමු ලොකු සීන් දාන්න එන්න එපා අපිට. දෙන්න පරිප්පු දැනගන්නෝ කිව්වා. ඒවිදි මෙහෙට දෙන පරිප්පු නවත්තනෝ කිව්වා. එතකොට බය වෙනවනේ. පරිප්පු නැති වුණොත් ඉතින් සේරම ඉවරයිනවනේ. රටක් කොහොමද ගෙනියන්නේ පරිප්පු නැතුව? ඉතින් ඒ පාර දුක හිතලා ඔය වීඩියෝ එකක් එහෙම පෙන්නලා පොඩ්ඩක් හිත හදලා කිව්වා ආහා යන්න කමන්නේ කිල එන්නකෝ කියලා ඇව්වා. එද්දි ඉතින් මෙහෙ වෙන්න ඕන දේවල් ටික තේරුම් වුණා. අන්තිමට පේනවා නෙවෙච්චදී. දැන් කවුද උඹට ඕව කිව්වේ? මේ ත්‍රිවිල් අයියා කෙනෙක් කිව්වේ. මොකක්? ත්‍රිවිල් හයර් කරන අයියා කෙනෙක් කිව්වේ. ඈ? ඔව්. හෙයි. නිකවද වගේ. එතකොට ඔය විස්තරේ මේ පත්තරයක ටීවී එකක මේ නිකන් දේශපාලන විචාරකයෙක් මෙහෙම කියපු කතාවක් නෙමෙයි. එයිමකෝ ආටගාමිනි මේ දේශපාලන විචාරකයෙක් නෙමෙයිද? එයා ඕන එකක් දන්නා ආටගාමිනි. ඈ? ඒ ත්‍රිවිල් එක හයර් කරගෙන හිටියට එයා එමිනි ඕන එකක් දන්න ඕකම. ආ මේ අර හන්දිය ත්‍රිවිල් එක හයර් කරන ආටගාමිනිද කිව්වේ කතාව? එයා ඔක්කොම දන්නා ඔයා. සේරුදන්. යා මාර දේවල් නේ දන්නේ. එමේ. නෝ. CIA එකවත් දන්නේ එයා දන්න දේවල්. ආ ඔව් ඒක නා වෙන්න පුළුවන් මොකෝ මේ හරිය වස විස තියන්නේ කාගේ ළඟද ගණන් මිනුම් කීයේද බිස්නස් එක කරෙන්නේ කොහමද? ඒව කොහොමත් CIA එක දන්නේ නැහනේ නේ. මේ උඹ කතාව යට ගහන්න හදන්නේ. මොකද කතාව? උඹ අපේ ලොක්කට එක එකේව කියලා ඊට පස්සේ FB එකේ එක එකේව දාලා තිබුණා. දැනගනින් දත් නැතුව තමයි බට් කරන්න වෙන්නේ හරිද? ආ දැන් එතකොට මේ මෙච්චර කාල පොඩි කාලේ ඉඳන් උඹත් එක්ක දුක සැප බෙදාගෙන උදව්පදව් කරගෙන හිටපු මට වඩා උඹට දැන් උඹගේ ලොක්කව ලොකු වුණා. නැතුව බලමංගෝ දැන් මොකද වෙන්නේ කියලා. මේ දැන්ද? දැන් නෙමෙයි ගොනෝ. ඈ එහෙනම් ඉදිරියේදී උඹලට තේරෙයි. මොකද්ද? ආයි මුළු රටම දැන් මුලින් ඉඳන් හැදුවට පස්සේ පිළි වෙලකට ඈ සනීපෙට ඈ එහෙම හැදුවට පස්සේ සැපවත් ජීවිතයක් ගත කරද්දී උඹලට තේරෙයි ලොක්කා කවුද කියලා. බලමුකෝ බලමුකෝ. ඇයි උඹ මොනෝ කරන්නේ? මේ උඹට මේ ගමේ ඉන්න ඕන නම් කට වහගෙන පාඩු හිටපන් හරිද? ඉස්සර දැනගනින් ආ Facebook එකේ නටන එක ආත්තපන් ආ. ආයි නටන්න આવත් බලාගනින් වෙලදී. ඇයි මොකෝ කරන්නේ? උස්සනෝ ගෙලින්ම කුඩු කරනෝ. ආයි මගේ ඇටි දන්නේ ගලවනෝ දත්. දත් ගලවනෝ විතර උඹ දත් දාන්නේ දත් බඳින්නේ පුරවන්නේ එවනේ මගේ දත් දෙකක් තියෙන පුරව ගන්න. ඇයි පයම්බන් සද්ද වහලා ඉඳපන් සද්ද වහලා. ආ සද්ද වාලිදා අපි අම්මෝ ආ හරිනේ ඒ අම්මෝ කානුවට වැටුණනේ ඔබ නම් උඹලා කානුවට වැටෙන්න ඕනේ තේරෙන්න අම්මෝ අම්මෝ කකුල තුවාල වුණා වා අම්මෝ කවු ඒ අතදියන් කුඩේද ඈ ආ ගණින් කුඩේද ඈ ආ එදවන් කුඩේද බගේ ලොක්කට ගිහින් කියපා දැන් ඔබ මෙච්චර කල් උඹත් එක්ක හිටපු යාළුවව නැතුව ලොක්කව ලොකු කරගෙන කතා කරන්නේ ලොක්කට ඕල් එකක් දීලා ගිහින් කානුවක වැටලි ඉන්නේ ඇවිල්ලා බේර ගන්න උඩට ගන්න කියලා. ඒ ඒ නෑ යන්නේ පාපා. නිකවද වගේ.